ඓතිහාසික රුවන්පුරේ කොටාමුල්ල ග්‍රාමයේ සාමාන්‍ය ජනතාව අතරින් මතුවුණු ගැමි සුවඳට ආදරය කරන සරල සොඳුරු මිනිසෙක්. ආගම දහමින් පෝෂණය වුණු ආත්ම සංයමය නිවැරදි දැක්ම රත්නපුර ඇලෝසියස් විද්‍යාලයෙන් ගොඩනැගුණු සමබර පෞරුෂය අද වන විට විසල් අනාගතයකට උරුමකම් කියන නායකයෙකු අප අතරින් බිහි කර තිබෙනවා. ඔහු ජානකව කුමර. නිවිදකල ප්‍රාදේශීය සභාවේ උපසභාපති, සබරගමු පළාත් සභා මන්ත්‍රී, සබරගමු පළාත් සභාවේ උපසභාපති, සබරගමු පළාත් සභාවේ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, අපනයන කෘෂිකර්ම රාජ්‍ය මාති දුරේ යන සංදිස්ථාන ඔස්සේ පියවරෙන් පියවර පැමිණි ගමන් මග තුල පිරිසිදු දෑතින් යුත් නිකලල් මහදින නියෝජිතයෙකු ලෙස අප තැබූ විශ්වාසයත් අපේ ඡන්දයේ ගෞරවයත් ආරක්ෂා කළ ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවාදී දේශපාලනයේ සෙබෙහෙ මුද්‍රාවයි. කවර තරතුරකට පත්වුවද කවදත් නිහතමානීව අපේ දුක සැප විමසන ජනතාව අතරම සිටින මිත්‍රශීලී මහජන සේවකයා ඔහුමයි. තම ගෞරවනීය දේශපාලනය තුළ ආදර්ශමත් පවුල් ජීවිතයකට හිමිකම් කියන ජානකව කුමර තම ආදරණීය බිරිඳටත් දරුවන් දෙදෙනාටත් ඇත්තේ අසීමිත සෙනෙහසකි. තම ජීවිතය තුළදී ආගමික කටයුතු වලට වැඩි ඉඩක් ලබා දෙමින් ජාති ආගම් කුල පන්ති ભેදයෙන් තුරව කිසිදු කටහඬක් මග නොහැර කාට සවන් දෙන මනුෂ්‍යත්වයේ මෙහෙවර උදෙසා ජානකව කුඹර අංක 4න් රත්නපුරේන් ඔබ වෙනුවෙන් හඬන ගන්නට සූදානම්. විපක්ෂී කටුක දුෂ්කර දේශපාලනයේ දරා ගැනීමෙන් මොහොතකටවත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් අත් නොහළමි. පක්ෂය පක්ෂිකයාත් වැකගත් විශ්වාසනීය නායකයා ඔහුයි. කෙටි කලකට තමලද අපනයන කෘෂිකර්ම අමාත්‍ය දුරේ යොදා ගනිමින් වැඩ කළ හැකි ප්‍රායෝගික නායකයෙකු බවට ක්‍රියාවෙන්ම ඔප්පු කළ ජානකව කුමර විෂ සහිත එතුනෝල් මෙරටට ආනයනය කිරීම තහනම් කරමින් ජාතික ධනය විනාශ කළ එතුනෝල් මාෆියාව පරාජය කිරීමට සමත් වුණා. විකිණෙන දේශපාලකයන් මැද රටත් ජනතාවත් පක්ෂයත් වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුණු ශක්තිමත් කශේරුකාවක් ඇති නායකයෙක් ලෙසත් ජානක වක්කුඹර අංක 4න් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඔබ වෙනුවෙන් හඬ නගන්නට සූදානම්.